අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අපි YouTube channel එකට. ඉතින් ඔයා අපි තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් කියලා subscribe කරන්න. එතකොට තමයි අපි දාන videos ඉක්මනටම ඔයාලාට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි. අද අපි කතා කරන්නේ ඔයා දැනටමත් දන්නවා කොහොමද dialog my tv app එක hack කරන්න කියලා තමයි අපි thumbnail එකේ දාලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මුලින්ම මේක download කරගන්න පුළුවන් ඔයාගේ mobile phone එකට dialog my tv කියලා search කරලා ඒක install කරන්න පුළුවන්. ඉතින් පොඩි megabyte ගණක් තියෙන්නේ. ඒක දාලා ඔයා dialog user කෙනෙක් නම් ඔයාට ෆ්‍රීම tv බලන්න පුළුවන් package එක active කරලා. එතකොට ඔයාට data කැපෙන්නේ නැහැ. නමුත් ඔයා monthly ගණක් ගෙවන්න ඕනේ. ඉතින් අපි මෙතන කතා කරන්නේ hack එකක් ගැන. ඉතින් ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරලා පස්සේ ඒගොල්ලෝ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වල ඔයාට ඕකේ දීලා ඔයාගේ ෆෝන් නම්බර් එකයි එතකොට ෆෝන් නම්බර් එක ටයිප් කරපුවාම ඔයාට එනවා පාස්වර්ඩ් එකක්. ඒ පාස්වර්ඩ් එකයි ටයිප් කරපුවාම ඔයාට ඩයලොග් මයි ටීවී ඇප් එකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ඩයලොග් ටීවී හැක් කියලා ගොඩක් වීඩියෝස් තිබ්බට හරියටම කරන විදිය නැහැ. ඉතින් මම අද කරන්නේ මේකෙන් වෙන්නේ ඇත්තටම කිව්වොත් ඕගොල්ලන්ට පුළුවන් එක ඩයලොග් ටීවී කනෙක්ෂන් එකකින් ඩයලොග් මයි ටීවී කනෙක්ෂන් එකකින් ඔයාට මොබයිල් ෆෝන් දෙකකට හෝ දෙකකට වැඩි ප්‍රමාණයකට ඒක දාලා තැන් දෙකක ඉඳලා බලන්න එකම නම්බර් එකෙන්. ඉතින් අන්න ඒක තමයි අපි අද කරන්න යන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ හිතන්න නෝමල් ලංකාවේ ටීවී චැනල් එකක් ඕන නම් ඔයාට පුළුවන් එක දවසකට රුපියල් 3ක් වගේ මුදලකට ඒක ඇක්ටිව් කරගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඒක ඇක්ටිව් කළා කියලා හිතමු. ඔයා ඒක ඇක්ටිව් කරගත්තාම හිතන්න දැන් පවුලක වගේ කට්ටිය ඉන්නවා නම් 3ක් 4ක් ඒගොල්ලෝ කැමති නැහැ ඔයා කැමති චැනල් එක බලන්න. ඒගොල්ලෝ කැමති වෙනත් චැනල් එකක් බලන්න. ඉතින් ඉන්නේ මේ වගේ වෙලාවකදී ඔයාට පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් නම්බර් එකම අනිත් ෆෝන් එකෙත් ගහලා ඩයලොග් මයි ටීවී ඇප් එක දාලා ඉතින් ඔයාට තියෙන්නේ වෙරිෆයි කරන්න. එතකොට ඔයාට වෙන කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක අනිත් ෆෝන් එකට දුන්නාම එතකොට ඇප් එක හිතන්නේ මේකෙත් තියෙන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එකමයි. ඒ නිසා ඇප් එක ඕකේ වෙනවා. ඇප් එක ඇක්ටිව් වෙනවා. ඉතින් මම මේක ටෙස්ට් කරලා දිනවා ෆෝන් දෙකම එකම Wi-Fi කනෙක්ෂන් එකෙත් මම බලලා තිනවා. එතකොට ඒ වගේම මොබයිල් ඩේටාත් ඔන් කරලා වෙන වෙනමත් මම බලලා තිනවා. ඉතින් එතකොට ඕගලන්ට පුළුවන් එකම වෙලාවේ channel දෙකක් බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔයාට ඇක්ටිව් කරන්න වෙන්නේ එක channel package එකයි. ඉතින් ඒක තමයි අද අපි කතා කරේ. ඉතින් ඔයාට මේකේ අපහැදිලි දැනක් තිබ්බනම් අනිවාර්යයෙන්ම අපෙන් අහන්න කොතනද ඔයාට අපහැදිලි වුණේ කියලා. ඉතින් ඔයාට මම කලින් කිව්වා වගේ මේකෙන් ඇත්තටම මේක හැක් එකක් නෙමේ. ඇත්තටම මේ කිව්වොත් ට්‍රික් එකක්. ඉතින් මේ විදියට ඔයාට ෆෝන් දෙක තුනකටම දාලා චෙක් කරලා බලන්න පුළුවන් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාට තියෙන්නේ গিදර තියෙන ෆෝන් දෙක තුනම අනිවාර්යෙන් ඩයලොග් නම් ඔයාට ඩේටා ඔන් කරලා ඒ මයි ඩයලොග් ඇප් එක දාලා එක ෆෝන් එකකට විතරක් ඇක්ටිව් කරලා ඔයාට පුළුවන් ඒ ෆෝන් එකෙන් ඇක්ටිව් කරපු පැකේජ් එක ඔයාගේ තියෙන අනිත් ෆෝන් 3-4ම බලන්න. ඉතින් මම කලින් කිව්වා වගේ මම මේක ටෙස්ට් කරලා බැලුවේ ෆෝන් දෙකකට විතරයි. ඕගලන්ට පුළුවන් ෆෝන් දෙකකට මේ දේ කරන්න. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක් අපේ අයට සල්ලි වේදම් කරන්න නැතුව මේක බලන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි අද වීඩියෝ එකෙන් මට කියන්න ඕන උනේ. මේක YouTube එකේ ගොඩක් අනිත් වීඩියෝස් තියෙනවා ගොඩක් ඒවා ෆේක්. එහෙමත් නැත්නම් ඔකලංගේ සල්ලි ගන්නවා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා ගන්න එක පැකේජ් එකයි. ඔයාට පුළුවන් මොබයිල් ෆෝන් දෙකකට හරි තුනකට හරි ඊට වඩා වැඩි ප්‍රමාණයකට වුණත් ඕගොල්ලන්ට එකම කනෙක්ෂන් එකකින් ඩයලොග් ටීවී එක බලන්න. ඉතින් ඒකේ තියෙන වාසි ගැන ඕගොල්ලෝ දන්නවා ඇති කොහොමත්. අන්න ඒ දේ තමයි අද මම ඔයාට ගෙනාවේ. ඉතින් මේ වගේ වීඩියෝස් අපි තව ගොඩක් කරලා තිනවා. අනිවාර්යයෙන්ම ඔයාලට මේ වීඩියෝ එක ගැන අපැදිලි දැනක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න තවත් කාටරි දැනගන්න. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්න. ඉතින් ගිලෙන ජය වේවා.